සරම්ප මාරාන්තිකයි. නිසි ලෙස එන්නත් කරන්නේ නොකොළහොත් ජීවිත පවා අහිමි විය හැකි. මෙවන විට රට තුල යලිත් සරම්ප රෝගීන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. ගිය වසරේදී පමණක් වාර්තා වී ඇති සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 700කට අධිකයි. මේ හේතුවෙන් මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප මර්ධන එන්නත් මාත්‍රාවක් ලබා දීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ වැඩසටහන එළඹෙන 6 වනදා දිස්ත්‍රික්ක 9ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මේ රෝගයෙන් ජීවිත පව නැති යාමට පුළුවන්. සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම විටමින් ඒ උනතාවයක් තියෙන දරුවන්ට මේක හැදුනොත් ඇස් වලට බලපානවා, අන්ධ වෙන්න පුළුවන්, කන් වල ආසාද නැති වෙලා ඒක හින්දා බීරි ගතියක් එන්න පුළුවන්, පපුවට බලපාන්න පුළුවන්, නියුමෝනියා වගේ රෝගයන් එන්න පුළුවන්. ඒකෙන් අපි දැකලා තියෙනවා හුඟක් ළමයි ජීවිත නැති වෙනවා. පාචනය හැදෙන්න පුළුවන්. හැබැයි ඔකට වඩා වැදගත් මේක මුලේටත් බලපාන්න පුළුවන් නොඑක් විදිහට. සරම්ප රෝගයක් තියෙන රෝගියෙකුට ළඟ ඒ වගේ ප්‍රතිශක්තියක් නැති 10 දෙනෙක් මිනිත්තුවක් පමණ සුළු කාලයක් ඒ රෝගියා ළඟ හිටියානම් ඒ ප්‍රතිශක්තිය නැති අයගේ 10න් 9කට මේ සරම්ප බෝ වෙනවා. දැන් මේක කොහොමද ලංකාවේ ආවේ කොහොමද කියලා මුකුත් අපි ජාන පරීක්ෂණ කරලා තියෙනවා බොහොම පැහැදිලිව 2019 වෙනකන් අපි තුරන් කරපු ලෙඩක්. ඒතර මේ අලුතෙන් ආපු ඒවායි අපිට බොහොම පැහැදිලිව තියෙනවා වෙනත් රටවල් වලින් මේ අපිට මේ සම්ප්‍රේෂණ උනායි කියන විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. නමුත් ඊට පස්සේ අර අපේ රට තුල එන්නත් ලබා නොගත් අය අතර පැතිරීම සිද්ධ වුණේ මූලිකවම. මේ අතර කොවිඩ් එන්නතේ ඇතැම් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැතිර යන විවිධ ප්‍රචාරයන් පිළිබඳව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අදහස් පළ කළා. කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් කොවිඩ් එන්නත් ආරම්භ කර කාලේ ඉඳන්ම ඒවා පැතිරුවා. ඒවා ඒ වගේම ඒවා පතුරමින් ඒවායින් යම් යම් පිරිස් විශේෂයෙන්ම එක එක මූල්‍යමය වාසි ගත්තා. මේ කොවිඩ් එන්නතෙන් එන ආබාධ සඳහා ඖෂධ හොයාගත්තා කියන අය හිටන් ඉන්නවා. ඒවායින් සල්ලි හම්බ කරන්න ඇති ඉන්නවා. මේ දක්වා තියෙන සායනික දත්ත දිහා බැලුවහම මේ පිළිබඳ විශේෂයෙන් පරීක්ෂණ කරලා තියෙනවා වෙනත් රටවල. කොවිඩ් වලින් පසුව සමහර රෝග තත්ත්වයන් වල විශේෂයෙන්ම දයාබාධ වගේ රෝග තත්ත්වයන්වල වැඩිවීමක් තියෙන බව පෙන්눔 කළා තියෙනවා. ඒ දත්ත වලින් පෙන්눔 කරන්නේ මේ වැඩිවීමේ තියෙන බලපෑම එන්නත් ලබා ගත්ත අයට අඩුයි කියලා. ඒ කියන්නේ කොවිඩ් හැදුනයින් පස්සේ හෘද ආබාධ හැදීම වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක එන්නත් ලබාගෙන තියෙන කෙනෙකුට නම් මෙහෙම ඒ වැඩිවීම ඒ විදිහට බලපාන්නේ නැහැ කියන එක තමයි. ඒ කියන්නේ එන්නතින් කොවිඩ් හැදෙන එක වළක්වලා තියනවා විතරක් නෙමෙයි, කොවිඩ් නිසා කොවිඩ් හැදුනත් ඇති වෙන සංකූලතාවයන් දීර්ඝකාලීන සංකූලතාවයන් පවා වළක්වලා තියනවා කියන එක තමයි දැනට පේන්නේ. දැන් නැවතත් කොවිඩ් ප්‍රභේදයන් පැතිරිමින් පවතිනවා. ලංකාවෙත් සුළු වැඩිවීමක් අපි දකිනවා කොවිඩ් රෝගීන්ගේ දැනට. අපි දන්නා ඉස්සරහට කොයි තරමදේද කියලා. නමුත් ඒක එතරම් අපි දකින්නේ කොවිඩ් එන්නත් ලබාගත් අයට සංකූලතාවයන් ඇති නොවන බව තමයි අපි දකින්නේ දැන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.